සුවවේවා සුවබෝවේවා ඔබට රටට මුළු ලෝකයටම ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ මොහොතේ වටිනාම ප්‍රාර්ථනාව ඒක ගල හොඳනම් අඹරණ කහ මක් වේද කියලා කියනවා ගල හොඳනම් අඹරණ කහ මක් වේද කහ කෑල්ලක් හොද්දට දැම්ම කියලා හොද්දි තියෙන මාළු පිනිවලට ඒ කහ උරා ගන්නෙ නැහැ එතකොට එක්ක ගලේ අඹරන්න ඕනේ නැත්නම් කොටලා ගන්න ඕනේ කුඩු කරලා ගත්තයින් පස්සේ ඒක හොඳට මාළු පිනිවලට උරා ගන්නවා කොච්චර වතාවක් ගලේ ඇඹරුවම එහෙම නැත්නම් මිරිස් ගල වංගෙඩිය දාලා කෙටුවම කහ කෑල්ල කුඩු වෙනවද එක කහ කුට්ටිය කොටස් කීයකට කැඩෙනවද ගණන් කරගන්න බෑනේ මීටරයක ප්‍රමාණයේ යමක් බිලියනයක් කොටස් වලට කැඩුවොත් අන්න ඒකට කියනවා නැනෝ එකක් කියලා බිලියනක් කියලා කියන්නේ ලක්ෂ 10000ක් නැනෝ කියලා කියන්නේ මිම්මක් හැබැයි නැනෝ කියන නමින් ඉන්නේ තාක්ෂණයක් 2009 10 විතර වගේ වෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ලංකාවේ මුලින්ම නැනෝ තාක්ෂණය හඳුන්වා දීම සිද්ධ වෙනවා ඒ සඳහා යටිතල පහසුකම් ප්‍රවර්ධනය කරනවා එතකොට මේ නැනෝ තාක්ෂණ ආයතනයෙන් නිෂ්පාදනයක් කරනවා ඒ නයිට්‍රජන් දියර පොහොරක් ඒ දියර පොහොරේ කාර්යක්ෂමතාව සාමාන්‍ය යූරියා වලට වඩා 25කින් 50කින් වැඩි කරගන්න පුළුවන් 4කින් විතර අනිත් පැත්තේ වැඩි කරගන්න පුළුවන් කාර්යක්ෂමතාව ගත්තම කන් එකට යූරියා කිලෝ 105ක් දානවා කියලා හිතනවා නම් ඒක 125 50 දක්වා අඩු කරගන්න පුළුවන් නයිට්‍රජන් දියර පොහොර දැම්මොත් මොකද තාක්ෂණීය නැනෝ ඉතාම කුඩා අංශ වලට කඩලායි තියෙන්නේ එතකොට හැබැයි 2009 10 වෙද්දී මේ නිර්මාණය කළා වුණාට නවනිපෙවුම කළා වුණාට අන්තිමේදී ඒ නිර්මාණයේ නිෂ්පාදනය රට තුල වාණිජ වශයෙන් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එහෙම තමයි පරිසර හිතකාමී කාබනික නිර්මාණවලට නවනිපෙවුම්වලට රසායනික පොහොර සමාගම් ඉඩ දෙන්නේ නැහැ. වල්නාශක තෙල් නාශක ගේන අය ඉඩ දෙන්නේ නැහැ. එක්ක සමාහලාවට ඒ පුද්ගලන්ගේ ජීවිතවලට තර්ජන ගන්නවා. ඒ නිෂ්පාදන එළියට එන්න දෙන්නේ නැහැ. ප්‍රතිපලයක් විදියට ඉන්දියාවට පේටන්ට් එක විකුණනවා. දැන් අපි ඉන්දියාවෙන් දියර පොර ගෙන්නවා. ඊළඟට තවදුරටත් මේ පරේෂණ කළා ඔය පරේෂණ කණ්ඩායමේ මහාචාර්ය නිල්වලා කෝට්ටේකට ඒ දියර පොහොර තව වර්ධනය කළා තියෙනවා. ඒකට ෆොස්ෆරසුත් එකතු කළා තියෙනවා. NPKනේ ප්‍රධාන සංකටක තුන ඕන කරන්නේ. ඒතර ෆොස්ෆරසුත් දාලා තියෙන්නේ. දැන් ඒ අලුත් නිෂ්පාදනයේ ලංකාවේ තියෙනවා. හැබැයි ඒක කම්හලක නිෂ්පාදනය කළා අපේ ගොවීන් අතරපත් කරන වැඩපිළිවෙලක් තවම නැහැ. කියන ෆැක්ටරියක් ගහලා මේ පොර ටික ලංකාවේ ගොවීන් අතර ගේන වැඩපිළිවෙලක් නැහැ. එහෙම වැඩපිළිවෙලකට ඉඩක් ලැබෙන්නේත් නැහැ. තවදුරටත් රසායනික පොර වලින් කෘමිනාශක වලින් වල්නාශක වලින් වගා කරනවා කියන තැනක හිටියනම් දැන් අපේ රටේ පලිබෝධනාශක මර්ධනය කරන්න අපේ රටේ නිෂ්පාදන හදන්න එහෙම නැත්නම් ව්‍යාප්ත කරන්න හොඳ ඉඩක් ලැබිලා තියෙනවා. එතකොට නැනෝ තාක්ෂණ ආයතනය ෆොස්ෆරස් නයිට්‍රජන් සහිත ලෝකේ දියුණුතම තාක්ෂණය සහිත පොහොර දියර පොහොරක් නිර්මාණය කරලා තියෙනවා. ඒක වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරන්න කර්මාන්ත ශාලා ආරම්භ වෙන්න ඕනේ. එතකොට අපි පොර ගෙන්නන්න රට විකුණන සල්ලි නැවත වතාවක් ලංකාවේ ඉතුරු කරගන්න පුළුවන්. මේක තමයි මීළඟ මොහොතේ අපේ ඉලක්කය වෙන්න ඕනේ. අද තීරණයේ වැඩසටහනේදී මේ පිළිබඳව තවදුරටත් කතා කරේවි. මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මියත් වෙනවා. එනිසා මේ පූර්විකාව එක්ක අපි සූදානම් අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්සල වලට යන්න. ඇයි මේ පූර්විකාව ගෙනාවි කියලා ලංකාදීපයේ සිරස්සල බැලුවම ඔබට හිතෙයි. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්සලයේද වාර්තා කරන්නේ සුජිත් හේවා ජූලිගේ පෝර ප්‍රතිපත්තිය විවේචනය කරලා කෘෂි ප්‍රතිපත්ති සභාවේ ප්‍රධානී මහාචාර්ය ගෙදර යවයි. පුටුවේ ඉඳගෙන විවේචන බෑ ඇමති කියයි. සිරස්සලේ දැක්කම ප්‍රධානියා මහාචාර්යවරයා උගතුන්ට වියතුන්ට ඉඩක් නැණි කියලා මතයක් ගොඩනගන්නද මෙහෙම මේ සිරස්සලයක් ගිනාවි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කෘෂි ප්‍රතිපත්ති සභාවේ ප්‍රධානී මහාචාර්ය ගෙදර යවයි කියලායි වාර්තා කරන්නේ අද සුජිත් හේවා ජූලිගේ. රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධිමාරමේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ලංකාදීපයට කිව්වා කියලා කියනවා. මේ පරිසර හිතකාමී ගොවිතැන සම්බන්ධයෙන් වන විප්ලවීය තීරණයත් එක්කම මාධ්‍ය ආයතනත් පැහැදිලිවම බෙදෙනවා. මේකට පක්ෂ සහ විපක්ෂ විදියට කොහොමුණත් ලංකාදීපයේ සිරස්සලේ වාර්තා කරන මහාචාර්ය බුද්ධිමාරම්භයේ පිළිබඳව සඳහන් කරද්දී
ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරමින් රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවට විවිධ පුද්ගලයන් සහ සංවිධාන ගණනාවක් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කරුණු පෙන්වා දී තිබෙනවා. එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමතිවරයා තීරණය කර තිබෙන්නේ ඒ අනුව කියලා ලංකාදීපය වාර්තා කරනවා. සමහර වෙලාවට සමහර විශ්වවිද්‍යාලවල පාඨමාලා නිර්මාණය කරනවා හදනවා රසායනික පොහොර ප්‍රවර්ධනය වෙන විදිහට ඊළඟට රසායනික පොහොර ගෙන්නන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්ව දරන ආචාර්ය මහාචාර්යවරුන් පිළිබඳව අපි මීට කලින් කියලා තියෙනවා. ඒ වගේම සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන හදන ආචාර්ය මහාචාර්යවරුන් මේ පරිසර හිතකාමී ගොවිතැනට කාබනික ගොවිතැනට එරෙහිව අදහසක් වන්නේ ඇයි කියන කාරණාව මීට කලින් අපි කතා කරලා තියෙනවා. හැබැයි ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් 24 වෙනිදා පැවැත්තුණා. එතෙන්දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන්ද්‍ර රාඝවන් මහත්මයා කියනවා උතුරේ ගොවීන් ජනාධිපතිතුමාට ස්තුතිය පළ කරනවා. මොකද මේ කාබනික පරිසර හිතකාමී ගොවිතැනට පිවිසීම ගැන ඒ ගොවියෝ ජනතාවට ජනාධිපතිතුමාට ස්තුතිය කරනවා. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල එක්කම වාර්තා කරන පුවතක් තමයි උදේචී වේකනායක වාර්තා කරනවා. ආණ්ඩුවේ ප්‍රශ්න ආණ්ඩුව ඇතුළෙම විසඳගන්න ජනපති කියයි කියලා. ඒ පුවත පිළිබඳව සඳහන් කරද්දී මේ කාබනික පොහොර වගාව තමන්ගේ තනි ප්‍රතිපත්තියක් නෙවෙයි. මේක සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මගින් ජනතාව මං ලවා ඉටු කරවන්න බලාපොරොත්තු වෙන මිනිත මට දීපු එක ඉලක්කයක්. මට දීපු ඇසයින්මන්ට් එක ජනාධිපතිතුමා කියන්නේ. ඒ අනුව 69 ලක්ෂයක් අනුමත කර ඇති මේ ප්‍රතිපත්තිය කාබනික පොහොර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසට නිලධාරීන්ට දැනුම් දුන්නද ඒ ක්‍රියාත්මක නොවූ බව ඔහු පෙන්වා දුන්නා. ඉන්පසු රසායනික පොහොර තහනම් කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා. මේ තීරණේ ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන්ගේ කැපවීම ප්‍රමාණවත් නොවන බව පැවසූ ජනාධිපතිවරයා සියලු දෙනා එකතුව වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටිනවා. එතෙන්දී තමයි කියන්නේ सुरेन्द्र राघवन मंत्रीवर्या पार्लिमेंट मंत्री सुरेश राघवन मेहदी पेन्वा दिए काबनिक गोवितन आरंभ क्रीम पिलबंद उतुरे गोविन आंडोट स्तुति पुदकरण बवाई उतुरे गोविन काबनिक पोर भावित करमिन गोवितन करण मोहतक दकुने गोविन विरोधता पैवत्तिम पुदे मेट करुणक बवत सुरेन्द्र राघवन महात्म्य संधान करने अरुण पुवत्पत मे पुत वार्ता कर सिटिन्ने अद अरुण पुवत्पत प्रधान सिरस्सले वेन्नी जनपति कंदवु आंडुवे मंत्री रस्वीमट मैत्री यतुलु 52 नह විමලුත් ඒ අතර කියලා ඒත් එක්කම තමයි ආණ්ඩුවේ ප්‍රශ්න ආණ්ඩුව ඇතුළම විසඳගන්න කියන වාර්තාවත් උදේජී වේකනායක අරුණ පුවත්පතට සඳහන් කරන්නේ. ඒ අනුව ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරුන් 159 දෙනා අතරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට 107 දෙනයි ඇවිල්ලා තියෙන්නේ. ඒ 52න් 20ක් කියලා තියෙනවා තමන්ට එන්න විදියක් නැහැ කියලා. ඉතිරි අය පිළිබඳව තමයි එතකොට ගණන් හැදලා බලුවම ප්‍රශ්න තියෙන්නේ. නොපැමිණි මන්ත්‍රීවරුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විමල් වීරවංශද සිටින බව අනාවරණය වෙනවා. මේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගැටළු පිළිබඳ සාකච්ඡා කළද මුදල්මැතිවරයා විදියට බැසිල් රාජපක්ෂ මහත්මයා කිසිවක් ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ අද පුවත්පතට යනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන්නේ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා CID කියලා වාර්තා කරන්නේ කවුද කියලා සඳහනක් නැහැ. අද පුවත්පතේ මේ ප්‍රධාන සිරස්සලේ සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසි දිනක සම්නිවේදනයක් කර නැති බවත් සලේයි මහත්මයා කියනවා කියලා සඳහන් කරන්නේ. 2019 වසරේ සිදු පාස්කුරු දින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සහ වෙනත් අය විසින් සිදු කර ඇති දේශ සහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සලේයි මහත්මයා සුරේෂ් සලේයි මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කළා. Zoom තාක්ෂණ ඔස්සේ පසුගිය 23 වනදා පැවති සංවාදයකට සහභාගී වෙමින් සිරිල් ගාමිණී පියතුමා විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ප්‍රකාශය මගින් තමන් මහජනතාව නොමග යවනවා. ඒකම තමන්ගේ කීර්තිනාමයට හානි කරනවා. තමන්ගේ ජීවිතයට තමන්ගේ පෞලි සමාජිකයන්ගේ ජීවිතවලට තර්ජනයක් කරනවා මේ ප්‍රකාශ නිසා. ඉනිසා එවැනි අසත්‍ය චෝදනා බුද්ධිංශ වලට වගේම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේලා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන්ටත් ලොකු තර්ජනයක් කියලායි පැමිණිල්ල මගින් සඳහන් කර සිටින්නේ. මේ පාස්කු ප්‍රහාරය වෙච්ච කාලෙම ඒ කාලේ ඇමතිවරයෙක් වෙච්ච රාජිත සේනාරත්න මහත්මියත් මේ විදියෙම චෝදනාවක් තමයි කළේ. බුද්ධිංශ මේ විදියට සහරාන්ලට පඩි ගෙව්වා කියලා. ඒ කතාවම තමයි නැවත වතාවක් මේ කිව්වා කියලා කියන්නේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා. කොහොමුණත් රාජ්‍ය නොවන සංවිධාන කොයි විදියට එකපාරට මේ මැදිහත් වෙන්නේ? එකපාරටම කාඩිනල් හිමිපාණන් වහන්සේගේ මතයත් ඉක්මවා යමින් සමහර තව චරිත මතුවෙන්නේ ඇයි? ඊපස්සේ එතුමන්ලව මුණ ගැහෙන්නේ යන්නේ කවුද? ඒව පිළිබඳව පහුගිය දවස්වලත් වාර්තා වුණා. ඉදිරියේදී තවදුරටත් කරුණු වාර්තා වේවි. ඇයි මේ චරිත මෙහෙම ඉස්සරහට එන්නේ?
NGO එක තියෙන සම්බන්ධය මොනවද මේ චරිතවල ඒවා ඉස්සරහට තවදුරටත් කතා වෙයි හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට බලා ගන්න පුළුවන් කවුද ඇයි මෙහෙම කරන්නේ කියන්නේ ඉන්ධන ලීටර 2400ක් සංගවාගෙන සිටි මහනුවර ෂෙඩ් 2ක් අල්ලයි දිවයිනි පොත්පතේ ප්‍රධාන සිරසලේ සමන් ගමගේ වාර්තා කර සිටින්නේ පෙට්‍රල් තිබියදී ජනතාවට ලබා නොදී සංගවාගෙන සිටි මහනුවර ගෙලියෝයේ සහ වැලිගල්ල ප්‍රදේශයේ ඉන්ධන හල් 2ක් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ඉල්ලුම 150කින් විතර වැඩි වෙලා තියෙනවා ඛනිජ තෙල් මොකද ලොක්ඩවුන් එකකින් පස්සේ රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙද්දී ගමන් බිමන් යන උදවිය ප්‍රමාණය වැඩි ඒ අතරේ මේ ෂෙඩ් දෙකේ මේ ඉන්ධන පිරවුම් හල් දෙකේ ඉන්ධන තිබියදීත් ජනතාව පෝලිමේ බලාගෙන ඉඳිද්දී ඉන්ධන නිකුත් කළ නැහැ මේ පිළිබඳව ජනතාවම කරපු පැමිණිල්ලක් අනුව තමයි පාරිභෝගික ජනතාව කරපු පැමිණිල්ලක් අනුව තමයි විමර්ශනය ආරම්භ කළ තිබෙන්නේ ඉන්ධන ලීටර 2400ක් සංගවාගෙන සිටි මහනුවර ෂෙඩ් දෙකක් අල්ලයි සමාන 24000ක් 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 ඕන්නයි නිවැරදි කරා 24000ක් එක වැරද්දක් කළාම ඒක දෙතුන් වතාවක් නිවැරදි කරන්න පුළුවන් 24000ක් නිවැරදි කරනවා දිනමින ප්‍රධාන සිරස්තලය තුන්වන බැඳුම් කර වංචාව රොෂාන් තුෂාරයි වාර්තා කරන්නේ අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තුන්වන බැඳුම් කර වංචාව පිළිබඳව නළු විභාගය දෙසැම්බර් 6 වෙනිදා ආරම්භ වෙනවායි කියලයි අද දිනමින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ යහපාලන සමයේ කළ තෙවන බැඳුම් කර වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන 15ක පාඩුවක් සිදු කළේ යයි හිටු පැමති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව දෙසැම්බර් 6 වෙනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුත්ගල මහනිධිකරණ මණ්ඩල ඊයේ තීරණය කළා කියලා දිනමින පුවත්පත වාර්තා කරද්දී මෞබිමෙත් වාර්තා කරන්නේ තවත් නඩු තීන්දුවක් පිළිබඳව රංජන් රාමනායකගේ දුරකථන සංවාදවලට අදාළව නීතිපති පැවරූ නඩුවෙන් විනිසුරු පිළපිටියට එරෙහි නඩුව තහනම් කිරීමට අභියාචනා අධිකරණය නොගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රිට් ආඥාවක් නිකුත් කළා කියලා කමල් මහේන්ද්‍ර වීරත්න වාර්තා කරනවා මෞබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රංජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද සිද්ධියට අදාළව නීතිපතිවරයා එවකට නීතිපතිවරයා විසින් එවකට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරයා වූ ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව පවනු ලැබ ඇති නඩුව විභාග කිරීම තහනම් කරමින් ඊයේ අභියාචන අධිකරණයේ ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාට නිකුත් කළා. ඒ වගේම පොලිස් අපරාධ කොට්ටාසිය විසින් පවනු ලැබ තිබූ එම නඩු කටයුත්ත අහෝසි කරමින් තවත් රිට් ආඥාවකුත් නිකුත් කළා. දණ්ඩ නීති සංග්‍රහය 102 113 ආ සහ 190 කියන වගන්ති යටතේගෙන වරදවල් සිදු කොට ඇති බවට සැක කළ හැකි ප්‍රමාණවත් තොරතුරු කොළඹ අපරාධ පොලිස් අපරාධ කොට්ටාසිය මගින් තහවුරු කරන්නේ නැහැ කියලා තමයි නඩු තීන්දුවේ සඳහන් වෙන්නේ කියලයි මෞබිම් පුවත්පත සඳහන් කර සිටින්නේ. ක්‍රිබ් එකේ නම තියනවාද? ආඩම්බරයට කාරණාවක්. ක්‍රිබ් එක කියන්නේ මොකද්ද? ක්‍රිබ් එකේ නම තිබ්බොත් ණය ගන්න බැරිද? ඒක එක ප්‍රශ්නයක්. විසඳ ගනිමු. සතුටු හෙතක් ගොඩනගන්න ආයෙත් මම පාසල වෙත කියලා දිවෙන පුරාම දරුවෝ ඊයේ පාසල් වලට ආවා. කලකට පසු පාසල් පැමිණි දරුවෝ සතුටින් පිනා ඇත කියලා අරුණ පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා. රට පුරා වාර්තාකරුවන් වාර්තා කරන කාරණා එක්ක ඒ අතරේ කොහොමද පුත්තලමේ කොත්මලේ මඩකලපුවේ දරුවෝ පාසල් ආවේ ඒ එක පැත්තකින් එහෙම වාර්තා කරද්දී එකා පිට එකා මැරි වැටුණත් සටන අත්හරින්නේ නැහැ ගුරු සංගම් කියයි එකා පිට එකා මැරි වැටෙන්න දැන් විසඳුමක් දීලා තියෙනවා අවුරුදු 24ක් තිස්සේ තිබිච්ච ගැටලුවට පඩි පිළිමද ප්‍රශ්නයක් තිබුණා පඩිය වැඩි කරන්නම් කොටස් දෙකකින් කියලා විසඳුම දීලා තියෙනවා ඒ අතරේ ගුරුවරු වයඹ ආණ්ඩුකාර කාර්යාලයත් වටලෙති කියලා සඳහන් කරද්දී කලකට පසු පාසල් පැමිණි දරුවෝ සතුටින් පිනා යද්දී විදුහල්පතිවරුන් 97% ඊයේ රාජකාරියට වාර්තා කරලා තියෙනවා කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා විදුහල්පතිවරුන් 97% ගුරුවරුන් 89% සිසුන් 45% ඊයේ පාසල් ඇවිත් කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා සමහර දෙමව්පියන්ට තවම පොඩි චකිතයක් තියෙනවා කොවිඩ් වසංගතය රටේ තියෙන නිසා පරිසරයේ තියෙන නිසා දරුවෝ දැම්මම ඉස්කෝලේ යවනවද නැද්ද කියන එක පිළිබඳව හැබැයි කොහොම වුණත් මේ මාසෙ ඉවර වෙද්දී සාමාන්‍ය පරිදි මේ 145 අගේ මීට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන්. එහෙම දෙමෝපියන්ගේ හිතේ පොඩි චකිතයක් තියෙනවා දරුවෝ පාසලට යවනවද නැද්ද කියලා ඒ කොවිඩ් වසංගතය තියෙන නිසා තවම සමාජේ හැබැයි ගුරුවරුන්ට ඒක ගැන වගක් නැහැ. උදේට පාසලේ හවසට විරෝධේ. උදේට පාසලේ හවසට විරෝධේ. අද ඡායාරූප එක්ක වාර්තා කරනවා අරුණ පුවත්පත උදේ පාසල් ගියපු ගුරුවරුන්
හවසට කොළඹ කොටුවේ උද්ඝෝෂණ පවත්වපු ආකාරය හැබැයි මේ උද්ඝෝෂණ වලට සහභාගි වෙච්ච ගුරුවරු ඉස්කෝලේ ගියේ නැහැ ජෝසප් ස්ටාලින්ගෙන් මාධ්‍ය වේදින් කරපු ප්‍රශ්න කිරීම වලදී ඔහු කියනවා නෑ මම වෘත්තීය කටයුතු වලට වෘත්තීය සමිති කටයුතු වලට නිදහස් කළායි තියෙන්නේ කියලා. එතකොට මේ වෘත්තීය සමිති වල ඉන්න අය උගන්වන්න යන්නේ නැහැ. ඒක නිසා කමන්නේ කොමාරි උගන්වන්න යන ගුරුවරු අකුරට යන ගුරුවරු උගන්වනවා තියෙනවා පාසල් ගිහිල්ලා තියෙනවා දරුවන්ට වගේම ඊයේ ගුරුවරුන්ටත් ලොකු මානසික සහනයක් ලැබිච්ච දවසක් දරුව අතර ගැවසෙන කාලය ගුරුවරුන්ටත් ආශිර්වාදයක් ගුරුවරුන්ගේ සතුට ඒකයි බොහෝ ගුරුවරු ඒක අත්විඳ කියලා අපිට කතා බහ කරද්දී තේරුණා ඒ අනුව ඊයේ හවස්වරුවේ ගුරු උද්ඝෝෂණ 317ක් විතර තිබුණා කියලායි කියන්නේ කමන්නේ ඒව කරගත්තට කොවිඩ් පැතිරෙනවා අවදානම තමන් බාර ගන්න හැබැයි අර चंडी वगे हसीरने के विश्वविद्यालय शिष्य वगे हसीरने के गुरुंट कोई तरह सुधुसुद उद्घोषण बल दिखेनक बला नोने बुद्ध्यक्ति गुरूर एम हित बलावे कॉविड तवमती नवा अवधानम तवमती नवा कॉविड हेतु मेरट सीएट हेटकट पोषदायी आहार वेल अहिवी वेल के समीक्षण वार्ता वेलिदरव अद अरुणपोत्पत मे वार्ता हेलिकरण एफ अस्लम के वार्ता इतकोट कॉविड व्याप्ति हेतु मेरट जनगहन सीएट हेटकट प्रतिशक्तिकरण අදාළවන පෝෂදාහී ආහාර ලැබෙන්නේ නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සෑබැලිමේ ජාතික ආයතනයක් මගින් කළ සමීක්ෂණයක් මගින් හෙළිව තිබෙනවා කියලා සඳහන් කරන්නේ 2020 අවුරුදේ දෙසැම්බර් මාසේ ඉඳලා 2021 ජනවාරි 30 දක්වා කාලයේදී කොළඹ යාපනයේ පුත්තලම ගම්පහ කළුතර ගාල්ල මාතර මඩකලපුව නුවරඑළිය බදුල්ල වගේ දිස්ත්‍රික්කවල ආශ්‍රයෙන් කරපු පරිශ්‍රණයකින් සමීක්ෂණයකින් තමයි මේ තොරතුරු හෙළිවෙන්නේ. කොවිඩ් වසංගතයේ අවධානයම තවම තියෙනවා. හැබැයි සංචරණ සීමා ක්‍රියාත්මක වුණා මේ වෙද්දිත් ඒ කියන්නේ රෑ 11 ඉඳලා උදේ 4 වෙනකන් සංචරණ සීමා රාත්‍රියේ පනවා තිබූ ඒවා ඉවත් කළා කියලා අද පුවත්පත වාර්තා කරනවා. රාත්‍රී සංචරණ සීමා ඉවතට මංගල උත්සව අමුත්තන් ගණනක් ඉහළට ඒ අනුව මංගල උත්සව පවත්වන්නේ හෝටලයක නම් හෝටලේ ඇතුලේ පවත්වනවා නම් 100ක් සහභාගී කරව ගන්න පුළුවන්. ඒ කියන්නේ එලිමහනේ තියෙනවා නම් මංගල උත්සව 150කට ආරාධනා කරන්න පුළුවන්. ඊළඟට ආපන ශාලාවක 75 දෙනෙක් ඇතුළේ තියාගන්න පුළුවන් සම්මන්ත්‍රණ ඔය වැඩමුළු ආදී දේවලුත් සීමා සහිතව පවත්වන්න පුළුවන්. රාත්‍රී සංචරණ සීමා ඉවත් කළා වගේම මංගල උත්සව අමුත්තන් ගණනක් ඉහළට කියලා අද පුවත්පත වාර්තා කරද්දී හැබැයි රට ඉදිරියේ බරපතල තත්ත්වයක් තියෙනවා කියලා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහත්මයා කරන ප්‍රකාශය අද පුවත්පත වාර්තා කරනවා. නිදර්ශනී වික්‍රමසිංහ තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. එතුමා ඉල්ලා සිටින්නේ විවිධ ස්ථාන කරා කණ්ඩායමක් ලෙස ගමන් කරන්නේ නම් ඒ කියන්නේ ට්‍රිප් විනෝදචාරිකා හැම යනවා නම් කණ්ඩායමක් විදියට හැමෝම යන තැන් වලට යන්න එපා. ඒ සඳහා පවුලේ යුදවිය පමණක් සහභාගී කරව ගන්න. එහෙම නැතුව අසල්වැසියන් ඇතුළු වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් විශාල කණ්ඩායම් විදියට නඩ විදියට යන්න එපා. සංචාරය කිරීම දැඩි අවධානම් සාගත බව තමයි එතුමා පෙන්වා දෙන්නේ. ලංකාවේ ඕනතරම් සුන්දර ස්ථාන තියෙනවා. එළියට යන්නම ඕන නම් ගෙදර ඇතුළේ හිර වෙලා කියලා හිතුණා නම් එළියට යන්නම ඕන නම් යන්න. හැබැයි වැඩිපුර සෙනග ගැවසෙන තැන්වල වැඩිපුර සෙනග එක්ක යන්න එපා කියන ඉල්ලීම තමයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටින්නේ. ඊළඟට නයිට්‍රජන් පොහොර පිළිබඳ කතාව තියෙනවා. නයිට්‍රජන් පොහොර හෙක්ටාර් 105ක වීව ගාවට පමණයි කියලා අද සාලිය කුමාර ගුණසේකර වාර්තා කරනවා. අරුණ පුවත්පතේ මුල් පිටුවේම මේ වාර්තාව ගෙනෙන්නේ. ඒ අනුව මෙවර මහකන්නේදී වීවගා කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටාර් 105කට නැනෝ නයිට්‍රජන් දියරපොර යොදා ගැනීමට ඊයේ තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත දසිල් මහත්මයා සඳහන් කර සිටිනවා. මොකද වැඩි වශයෙන් වීවගා කරන භූමි ප්‍රදේශ සඳහා නැනෝ නයිට්‍රජන් දියරපොර බෙදීමට සැලසුම් කර ඇති අතර ඉතිරි වගා බිම් හෙක්ටාර් 102කට වැඩි ප්‍රමාණයක් සඳහා ලංකාවේ නිෂ්පාදනය කරන දියරපොර යොදා ගන්නා බවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබෙන දේශීය දියරපොර වර්ග අනෙකුත් කුඹුරු ඉඩම් වලට ලබා දීමට කටයුතු කර තිබෙනවා. ලංකාවේ සමාගම් 20ක් විතර නිෂ්පාදනය කරන ලද දියරපොහොර ගොවීන්ට ඒ සමාගම් මගින් ලබා දෙනවා. මේ සඳහා තාක්ෂණික සහාය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන බව තමයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ. දැන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාත්‍රාව මතක් කරනවා. අද අරුණ පොත්පතේත් මේ මාත්‍රාව නැවත වතාවක් කියනවා. නයිට්‍රජන් දියරපොහොර දානව නම් නැනෝ නයිට්‍රජන් මිලිලීටර් 50ක් ලීටර 16 රසායන ටැංකියකට දාන්න ඕනේ. අර බෙහෙත් ඉසින මැසිමකට දාලා ලීටර 16කට නැනෝ නයිට්‍රජන් දියරපොහොර මිලිලීටර 50ක් දාලා හෙක්ටාර් එකකට මේ ටැංකිය 25ක් දාන්න ඕනේ කියලා තමයි
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ එතුමත් අද හවස තීරණයේ වැඩසටහනට එනවා අද රාත්‍රියේ තීරණයේ වැඩසටහනට එනවා ඒ පිළිබඳ වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් ඒ නිසා අද රැයට තීරණය බලන්න ඊළඟට එහෙම කතා කළයින් පස්සේ පොහොර ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා තියෙනවා ඉන්දියා පොහොර ගනුදෙනුව ගැන කෘෂි ලේකම්වරුන්ගෙන් පැය 8ක් ප්‍රශ්න කරයි කියලා අද අරුණපුවත්පත සඳහන් කර සිටිනවා අද අරුණපුවත්පත සඳහන් කරන්නේ තිස්ස රවින්ද්‍ර පෙරේරායි මේ වාර්තාව ගෙන ඉන්නේ ඉන්දියානු පොහොර සඳහා ගෙවීමට රුපියල් කෝටි 29ක් පෞද්ගලික ගෙනුමකට බැර කර ඇතැයි සතියග අරුණපුවත්පතේ පළ වූ කරුණු සම්බන්ධයෙන් මේ ලේකම්වරු දෙදෙනාගෙන් ඊයේ උදෑසන සිට උදෑසන 11 සිට රාත්‍රී 7 පමණ වනතුරු ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා බැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට කෘෂිකර්ම රාජ්‍ය මාත්‍යංශ ලේකම්වරයා අද දිනෙදිත් CID එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා කියලා සඳහන් කරද්දී එහෙම ඉන්දියා පොහොර ගනුදෙනුව ගැන කෘෂි ලේකම්වරුන්ගෙන් ප්‍රශ්න කරනවා CID එක පරීක්ෂණ ආරම්භ කරද්දී නිවිච්ච බතේ කැටපොඩි කරනවාද කියලා හිතනවා ඉන්දියා පොහොර ගෙන්නුවාට සජෙබෙන් CID එකට පැමිණිලි පරීක්ෂණ කරගෙන යනවා පරීක්ෂණ අතරතුරේදී ඉන්දියා පොහොර ගෙන්නුවාට CID එකට පැමිණිලි සජබෙන් CID ට පැමිණිලි කියලා වාර්තා කර සිටනවා අද පුවත්පත ඒ අනුව අද පුවත්පතට දිනේෂ් සමරකෝන් වාර්තා කරන්නේ ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහුණු ගැනීමේදී මූල්‍ය වංචාවක් සිදුව තිබෙන බවත් ඒ අනුව ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කළ යුතු බවත් සඳහන් කරමින් සමගි ජන බලවේගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා අරුණ පුවත්පතේ පුවත මගින් අපි මීට කලින් අනාවරණය කරපු කාරණාව තමයි මේ පිළිබඳව CID කින් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා ප්‍රශ්න කිරීම ඒ ආදී දේවල් සිද්ධ වෙනවා ඒ අතරේ මාස දෙකක් ඇතුළත ඉදිරි මාස දෙක ඇතුළත රට ඇතුලේ සාගතයක් නිර්මාණය වෙනවා කියලා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහත්මයා කරනවා වසංගතයේ ජාවාරමක් කරගත්ත දැන් මේ අඬගම ඇති කියලා සඳහන් කරනවා කොහොම හරි වසංගතය මෙල්ල කළා මර්ධනය කරලා තියෙනවා ඉතිරි ටික අපේ අතේ තියෙන්නේ ඒ අනුව රවීන්ද්‍ර චන්ද්‍රලාල් හිනදුම් සහ UM තිලකරත්න ලබදු වෙනදලා වාර්තා කරනවා ඉදිරි මාස දෙක ඇතුළත රට ඇතුලේ සාගතයක් නිර්මාණය වෙන බවත් ආණ්ඩුව ඩොලර් සපයා ගන්නට නොහැකි වූහොත් විදුලි හා ඉන්ධන කප්පාදු ඔක්සිඩ් වීමට ඉඩ ඇති බවත් සමගි ජන බලවේගී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහත්මයා සඳහන් කරත් කියනවා කියලා අද අරුණපුවත්පත වාර්තා කරද්දී දිනමින පුවත්පත කියනවා ජනාධිපති මණ්ඩලයේ වටලන ගොවීන් කොළඹට ඒවි කියලා සමන්ත විද්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතය කරන ප්‍රකාශය ජනාධිපති මණ්ඩලයේ වටලන ගොවියන් කොළඹට ඒවි රසායනික පොහොර කෘමිනාශක වලනාශක ඉල්ලල ගොවීන් උද්ඝෝෂණ කරනවා දැන් ඒව දුන්නේ නැතොත් ජනාධිපති මණ්ඩලයේ වටලන මේ අය ඒවි කියලා සමන්ත විද්‍යාරත්න මහත්මයා කියද්දී රසායනික පොහොර නැතිව ගොවිතන ගොඩ ගන්න නොහැකි කියලා මතයක් නිර්මාණය කරලා පාහියංගල ආනන්ද සාගර හාමුදුරුව කරන ප්‍රකාශය අද වාර්තා කරනවා අරුණ පුවත්පත. එතකොට සමහරු කියනවා සාගතයක් ඇති වෙයි කියලා සමහරු කියනවා ගොවීන් උද්ඝෝෂණ කළා ගොවීන් කොළඹටයි කියලා අවාසනාවන්ත ලෙස මියවන විට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ට රසායනික පොහොරම අවශ්‍ය බවත් රසායනික පොහොර වලින් තොරව ගොවිතැන් ගොඩනගන්නට නොහැකි කියන මතයක් නිර්මාණය කර ඇති බවත් ආනන්ද සාගර හිමියෝ පවසනවා. රසායනික පොහොර නැතුව නම් වගා කරන්න බෑ කියලා මතයක් නිර්මාණය කරලා තියෙනවා. නැනෝ නයිට්‍රජන් පොහොර සම්පූර්ණයෙන් තමයි උරා ගැනීම සිදු කරන්නේ. පත්ත වලින් උරා ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා ගහේ වර්ධනය වීමක් මේකෙන් සිද්ධ වෙනවා. හැබැයි මේ මතවාදය ඇයි ප්‍රචලිත කරන්නේ නැත්තේ? ඒවට උඩගෙන දෙන පිරිස් ඉන්නවා. මේ කාබනික රසායනික පොහොර වලින් තොරව කාබනික පොහොර වලට පරිසර හිතකාමී ගොවිතැනට ගියොත් සාගතයක් ඇති වෙන්න පුළුවන් ගොවීන්ට මේව නැතුව වගා කරන්න බෑ විස කවලයි තියෙන්නේ මිනිස්සුන්ගේ ඔළුවලට එහෙමයි ආනන්ද සාගර හමුදුරුව කියන්නේ ඒ අතර SM චන්ද්‍රසේන මහත්මයා කියනවා අපි කරන්නේ හරිදී ඒත් ගොවීන් නොම ගැවෙන පිරිසක් ඉන්නවා මේ ආණ්ඩුවට රිද්දන්න කාටවත් බෑ එමෙති SM චන්ද්‍රසේන කරන ප්‍රකාශය යොහන් බාසුර වාර්තා කරනවා SM චන්ද්‍රසේන ඉඩම් මහත්මයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ජනතා නියෝජිතයෙක් සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේදී මේ පොහොර සම්බන්ධ විප්ලවීය තීරණයේදී බොහෝ දේශපාලනඥයන් අඩියක් පස්සට ගත්තා මොකද ඡන්ද නැති වෙයි කියලා බයට හැබැයි චන්ද්‍රසේන මහත්මත් මේ කාබනික පොහොර පරිසර හිතකාමී ගොවිතැන වෙනුවෙන් එළියට බහලා කතා කරන ඇමතිවරයෙක් ඒ නිසා ඒක අගය කරන්න ඕනේ මොකද මේවා අදට හෙටට නෙවෙයි මේවා අනාගතයට රසායනික පොහොර දිගටම භාවිත කළා නම් රටේ 50ක් පිළිකා රෝගීන් වෙනවා කියලා චන්ද්‍රසේන මහත්මයා කරපු ප්‍රකාශය අද අරුණපුවත්පතත් වාර්තා කරනවා කාබනික එළවලු පළතුරු සහ ආහාර නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීමත් සමග සංචාරකයන්ගේ පැමිණීමත් වැඩි වෙන බව සඳහන් කරනවා හැබැයි කොහොමද මේ
පහුගිය කාලේ අවුරුදු 60ක විතර කාලෙ 1960න් පස්සේ රසායනික වලට ටිකෙන් ටික පුරුදු වෙලා අද වෙනකොට අපිට කාබනික පෝරණවේ රසායනික පෝර නැතුව වගා කරන්න බෑ කියන මතයට ඇවිල්ලා ඉවරයි. මේ වෙන විට රසායනිකරණයට අපි හැරිලා ඉවරයි. ඒ නිසා 160,000ක් වකුගඩු රෝගීන් මේ රටේ ඉන්නවා. ඒ වගේම අපේ රටේ රසායනික පොහොර නිසා පිළිකා රෝගීන් 30,000ක් පමණ වාර්තා වෙනවා. හැම අවුරුද්දකම 12,000ක් වකුගඩු රෝගීන් සමාජයට එකතු වෙනවා. 10,000ක් මිය යනවා. මේ ඉලක්කම් සුළුපටු නෑ. මේ පාරට බහැල උද්ඝෝෂණ කරවන්න අවශ්‍යන්නේ මේ අනතුරු මේ අවදානම තියෙන ජනතාව. ඒ නිසා තමයි ජනාධිපතිතුමා ඊයේ පෙර දවසේ කිව්වේ පොහොර රසායනික පොහොර ඉල්ලල උද්ඝෝෂණ කරද්දී අනිත් පැත්තෙන් වකුගඩුවකුත් ඉල්ලල උද්ඝෝෂණ කරන්න සිද්ධ වෙනවා කියලා. ඒ අනුව රසායනික පොහොර භාවිතය දිගටම කළා නම් රටේ ජනතාවගෙන් 50%ක් පිළිකා රෝගින් වෙනවා. ඉස්සෙල්ලම රෝගින් වෙන්නේ ගොවි ජනතාව. ඊට පස්සේ මේ ආහාර පරිභෝජනය කරන අපි අනිත් පැත්තෙන් ලෙඩ වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙහෙම ජනතාව ඇවිස්සුවා වුණාට ඇත්තටම ගොවි මහත්තුරු ඉන්නේ මේ වෙද්දි කුඹුරේ. බප් වැස්ස වැටෙනවා. ඒ අනුව පොහොර ටික ලැබෙනවා කියලා දැන් යම් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ගොවි ජනතාව අතර. ඒ නිසා ඇත්තටම ගොවි ජනතාව ඉන්නේ කුඹුරේ. ඔවුන් ඇලවේලි සුද්ධ කරලා ඊළඟ කන්නයට ලෑස්ති වෙනවා. ඒ අතරේ ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් කාබනික දියර පොහොරක් නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කරන්නේ නැහැ. මේ නිෂ්පාදනය කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමරාජ මහත්මයා තමයි කංචන විජේසේකර රාජ්‍ය මාත්‍යවරයාට ප්‍රදානය කරනවා මේ සංකේතාත්මකව. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ මෙතෙක් ගඳ ගහපු මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් කාබනික පොහොරක් නිෂ්පාදනය කරනවා. ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් කාබනික දියර පොහොරක් නිෂ්පාදනය කරනවා. මෙන්න රට ඇතුලේ ඇතිවන විප්ලවය මේවා සමහර වෙලාවට අර උද්ඝෝෂණ තරම් නැගලෙන ප්‍රවෘත්තින වෙන නිසා මේවා මුල් පිටු වලට වාර්තා නොවෙනවා වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් එක පැත්තකින් යල කන්නේ අස්වැන්න වී අස්වැන්න විකුණමින් ඉන්නව ගොවි ජනතාව හොඳ මිලක් ලැබෙනවා. ඊළඟට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා ලබන කන්නේදී කාබනික පරිසර හිතකාමී ගොවිතැනින් වගා කරපු වී අස්වැන්න සඳහා වී කිලෝවකට රුපියල් 80ක සහතික මිලක් ලබා දෙන්න. ඒ කියන්නේ ලබන කන්නේ වෙද්දි තවත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් ගොවි ජනතාවට. ඒ වී ගොවීන්ට දේශීය ලොකුලුණු වලටත් රුපියල් 200ක ඉහළ මිලක් සතුටු කඳුළු වගුරනවා දේශීය ලොකුලුණු ගොවීන් කියලා අද අරුණපුවත්පත වාර්තා කරා. දඹුල්ලේ කේකේ ආරේදාස තමයි මේ සිරස්සලේ වාර්තා කරන්නේ. මෞබිමට දේශීය ලොකුලුණු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී කිලෝවක් සඳහා රුපියල් 200ක මිලක් 25 වන දින සිට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් පවසනවා. ලොකුලුණු කිලෝවක් සඳහා රුපියල් 170 රුපියල් 200 දක්වා ඉහළ මිලක් ලැබෙන බවත් බහුතරයක් ලොකුලුණු රුපියල් 190 ගින් මේ වන විට අලෙවින සඳහන් කර සිටිනවා. මේ අස්වැන්න අලෙවි කිරීම සඳහා හොඳ මිලක් ලැබීම පිළිබඳව ප්‍රදේශීය ගොවි ජනතාව ඉතාම සතුටින් කටයුතු කරනවා කියලයි අද මෞබිම් පුවත්පත සඳහන් කරන්නේ. ඒ අතරේ ජනතාව මුහුණ දෙන සියලුම ප්‍රශ්නවල නිර්මාණකරුවා මේ ආණ්ඩුව. දැන් රටේ තියෙන්නේ වියත් නොව විපත් ආණ්ඩුවක් කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා චෝදනා කරනවා. චාමර පල්ලෙගෙදරයි වාර්තා කරන්නේ. දේශප්‍රේමී ජාති ආලය යනාදී සියල්ල ඩොලර් කුට්ටි අභියස සුණු විසුණු වී ඇති බවත් ආණ්ඩුව විදේශීය සමාගම් ඉදිරියේ දනින් වැටි ඇති බවත් හෙතෙම සඳහන් කරනවා කියලායි සඳහන් කරන්නේ අද අරුණ පුවත්පත. රටේ ඇත්ත වියත් ආණ්ඩුවක් නොව විපත් ආණ්ඩුවක් බව රටේ ඇත්තේ වියත් ආණ්ඩුවක් නොව විපත් ආණ්ඩුවක් බව තමයි එතුමා සඳහන් කර සිටින්නේ. ඒ අතරේ UM තිලකරත්න සහ රවීන්ද්‍ර චන්ද්‍රලාල් වාර්තා කරන අරුණ පුවත්පතට ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි ලබන මාර්තු වලින් පස්සේ වගේ මේ බොහෝ ගැටලු විසඳෙයි. රට මුහුණ දෙන ගැටලු රැසකට ලබන මාර්තු මාසෙන් පස්සේ පිළිතුරු අපේක්ෂා කරන්න පුළුවන්, සුබදායී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියනවා. මාර්තු මාසයේ වන විට සංචාරක ව්‍යාපාරය යථාවත් වනු ඇති, ස්ථාවර වනු ඇති. ඒ අනුව ඩොලර් ආදායම වැඩි වේවි. ඒ වගේ තත්ත්වයක් එක්කම දැනට පවතින බොහෝ ගැටලු විසඳීමට හැකියාවක් ලැබීවි. ඒ වගේම වැවිලි කර්මාන්තංශයේ ප්‍රගතියක් ලැබමින් සිටිනවා. අපි ආයෙත් කියනවා මේ වගේ ප්‍රවෘත්ති අර උද්ඝෝෂණ ගිනි තියා ගැනීම මේ වගේව තරම් උණු කැම් වගේ විකිණෙන්නේ නැහැ. හැබැයි රමේෂ් පතිරණ මහත්මයා කියනවා ඉතිහාසයේ පුරාම තේ පොල් රබර් වලින් ලැබපු ආදායම දෙගුණ වෙමින් යනවා මේ වෙනකොට. සරලම උදාහරණය කුරුදු ආදායම මිලියන 300යි මේ අවුරුද්දේ ඩොලර් මිලියන 500ක්ම වෙලා තිබෙනවා. පහුගිය කාලේ මිලියන 300යි ඉපිුවේ. ඩොලර් ආදායම විතරක් මිලියන 500ක් රුපියල් ආදායම නෙවෙයි. ඒ කියන්නේ රුපියලින් ගත්තොත් කියන්න පුළුවන් නේ රුපියලේ අගය පහත වැටීම නිසා නැත්නම් ඩොලරකේ අගය ඉහළ යාම නිසා කියලා නෑ.
मेते कुरुंदुवलिन सामान्यं अवुरुद्दकट डॉलर मिलियन 300යි හැබැයි අපි දැන් डॉलर मिलियन 500 බැගින් උපයන්න පටන් අරගෙන තියෙනවා ඒ අනුව කුරුඳුවලට විශාල ඉල්ලුමක් ලෝකෙ ඇති වෙන්න තිබෙනවා අපි සපයන්න කුරුඳුවල දාමෙන් 120ක් විතරයි එතකොට මේ කුරුඳුවලට පොල්වලට තේවලට පරිසර හිතකාමි කාබනික පොහොරවලට ගියොත් තවත් ඉල්ලුම වැඩි වෙනවා ලෝක වෙළඳ පොලේ කාබනික නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම වැඩි ඒ වගේම මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තේවගාව සඳහා ඉහළ ප්‍රතිඵල අත්කරපත් කර දෙන බව සඳහන් කරනවා මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය ආයි අපි කියන්නේ අද තීරණය බලන්න තීරණෙදි මේ ගොඩක් ඔබේ තීරණ වෙනස් කරගන්න පුළුවන් කාරණා කතාබහට ලක් වෙයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා මහාචාර්ය උදිත ජයසිංහ මහත්මයනෝ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එනෝ අජන්ත සිල්ව මහත්මයනෝ මේ සිල් දෙනා එක කතා කරන්න පුළුවන් ඒ අතරේ තිස්ස අත්නායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා ආණ්ඩුව ඇතුලේ බරපතල කැරලිකාර තත්ත්වයක් කියලා ආණ්ඩුව ඇතුලේ බරපතල කැරලිකාර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව සඳහන් කර සිටින්නේ තිස්ස අත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවට දිනේෂ් සමරකෝන් වාර්තා කරන්නේ ආණ්ඩුවට සහාය පළ කරන පක්ෂවල නායකයන්ගේ වගේම ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ හරහා ආණ්ඩුව තුල බරපතල කැරලිකාර තත්ත්වයක් ඇතේ පෙන්눔 කරමින් තිබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා සඳහන් කළා කියලා අද පුවත්පත සඳහන් කරනවා ආණ්ඩුව ඇතුලේ කැරලිකාරී තත්වයක්නේ දිවයින පුවත්පත වාර්තා කරනවා සජබ මන්ත්‍රීන් දෙකක් ආණ්ඩුවට ද ප්‍රශ්නාර්ථයක් එකයි වාර්තා කරන්නේ සමගි ජන බලවේගයේ නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු හා රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඊයේ සඳහන් කළේය සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ තමන්ටද එවැනි ආරංචියක් පෙර සිටම ලැබුණු බවයි එතකොට වහින් ඔරෝ මොකද්ද මේ කියන්නේ සජබ මන්ත්‍රීන් දෙකක් ආණ්ඩුවට ඊළඟට අද ලංකාදීප පුවත්පත එවගේ මෞබි පුවත්පත ප්‍රධාන සිරස්සලාතරේ වාර්තා කරනවා හේෂා චමින්ද තනතුරු වලින් ඉවත් වෙති ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිටයි පෙරලන්නේ කියලා කියන්නේ ආයි කෙලින්ම කවුරුවත් මොනවත් කියන්නේ නැහැ හැබැයි එක පැත්තකින් දිවයින පුවත්පත කියනවා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් ආණ්ඩුවට එකතු වෙනවා කියලා අනික් පැත්තෙන් ලංකාදීපයේ එවගේම අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා හේෂා චමින්ද තනතුරු වලින් ඉවත් වෙති කියලායි වාර්තා කර සිටින්නේ ලංකාදීප පුවත්පත ලංකාදීප පුවත්පත කියනවා හේෂා විතානගේ මහතා සංවිධායක ධුරය දරන රක්වාන ආසන සංවිධායක ධුරයෙන් සහ චමින්ද විජේසිරි මහතා පක්ෂයේ තමන් දරන වගකීම් වලින් ඉවත් වෙතයි වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් ඔවුන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාට ලිඛිතව දැනුම් දීලා ඇතයි වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවෙන්නක් මේ වෙනතුරු තමන්ට දැනුම් දී නැති බවයි ලංකාදීප පුවත්පත කියන විදියට මේ මන්ත්‍රීවරුන් දෙන්න කියන්නේ තමන් මේ තනතුරු වලින් ඉල්ලා අස්වනවා කියලා ඉවත් වෙනවා කියලා පක්ෂ මහලේකම්තුමාට දන්වලා තියෙන්නේ කියලා මහලේකම්තුමා කියනවා තාමනම් මට එහෙම දන්වලා නැහැ කියලා. ඒ අතරේ බටහිර ජැටිය හදන්න එන අදානි ජනපති හමු වෙන්නේ ඇයි කියලා වාර්තා කරනවා අද දිවයින පුවත්පත මන්නාරමට ගොස් විදුලි ව්‍යාපෘතියක් ගැනත් බලනවා කියලයි අද වාර්තා කරන්නේ දිවයින පුවත්පත. දිවයින පුවත්පතට සමන් ගමගේ තමයි මේ වාර්තාව ගෙන එන්නේ. ඒ අනුව තමන්ගේ පෞද්ගලික මට්ටමේ සංචාරයක් තමයි මේ සිද්ධව තිබෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමු වෙලා තියෙනවා මේකත් පෞද්ගලික සාකච්ඡාවක් පමණයි පෞද්ගලික හමුවීමක් කියලායි ද හින්දු පුවත්පත උපුට අදක්කමින් වාර්තා කර සිටින්නේ අද දිවයින පුවත්පත ශ්‍රී ලංකාවට පැමිණ ගෞතම අදානි මහතා ඊයේ දහවල් මන්නාරම් ප්‍රදේශයට ගොස් පුනර්ජනනීය විදුලි බලාගැලයක් ඉදිකිරීම සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවකත් නිරත වෙලා තිබෙනවා ගුවන් හමුදාවට ඇත් හෙලිකොප්ටරයක් මගින් ඔහු කටනායක සිට මන්නාරම් බලාපිටත්ව ගොස් තිබෙනවා කියලායි වාර්තා කරන්නේ අතරේ දිවයින පුවත්පතේත් එක්කම කියනවා නැගෙනහිර ජැටියටත් ණය බැල්මක් කියලා ඒක කවුද කින්ද මන්ද කියන එක හෙට අනිද්ද වෙද්දි හෙළදරව් කරගන්න පුළුවන් වේ හැබැයි දැන් මේ අදානි ආවා අදානීට ඉස්සෙල්ලා නැගෙනහිර ජැටිය ආයෝජනය සඳහා ආරාධනා කර සිටියා ඊට පස්සේ නැගෙනහිර ජැටිය පිළිබඳව ගැටළු මතු වෙච්ච නිසා බටහිර ජැටිය හදලා ඒක පවත්වාගෙන යාම සඳහා අදානි සමාගමට ආරාධනා කළා මේක කියපු ගමන් විකුණනවා විකුණනවා කියන වචනේනේ එන්නේ හැබැයි ආයෝජන සහ විකිණීම කියන්නේ දෙකක් මේ වෙනකොට ලංකාව වගේ රටකට යන්න පුළුවන් හොඳම විකල්පය. තවදුරටත් ණය ගන්නත් බැරි නම් ආයෝජන දිරිගැන්වීම තමයි කරන්න තියෙන්නේ. අපේ විභවතාසයිත පොටෙන්ෂල් එකක් තියෙන අපිට දිනු කරන්න පුළුවන් සම්පත් දිනු කිරීම සඳහා. මේ ඒකට එක උදාහරණයක්. කොළඹ ඩොක්යාඩ් සමාගම නැත්නම් කොළඹ නැවුතට ආකාංගණය
ජපන් ආයෝජනයක් මගින් තාක්ෂණ දැනුම ඊට පස්සේ මේක පුළුල් කරන්න ඕනේ මූල්‍යමය දැනුම ලැබුණා ඒ ස්ථාවරත්වය ලැබුණා දැන් ඒකේ ප්‍රතිඵල ලැබෙනින් පවතිනවා විකුණනව නෙවෙයි ආයෝජනයේ සාර්ථක ප්‍රතිඵල තියෙනවා හැබැයි ඒ ආයෝජන කිවිසුම් රටට හිත කරවෙන්න ඕනේ තෝරගන්න පාර්ශව ඒකට හැකියාව තියෙන පාර්ශව වෙන්න ඕනේ එහෙම වුණොත් මෙන්න නෞකා දෙකක් නිෂ්පාදනය කර රටට විදේශ විනිමය උපයා දීමේදී දුන් සහාය ගැන අගමැති තුතිපුදයි ඩොක්යාඩ් සමාගමට නුවන් කොඩිකාර වාර්තා කරන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 35ක ආදායමක් හිමි වූ අල්කා සහ ෂාන් අල් අරක් නෞකා දෙකම කොවිඩ් කාලය තුළ නිෂ්පාදනය කිරීමට කොළඹ නැවතට කාංගණය සමත් වුණා ඒ කරපු කැපවීම අගය කරන්න අගමැතිතුමා මේ ආයතනයේ කාර්ය මණ්ඩලය ගෙන්නලා ඔවුන්ට දිරි ගැන්නුවා එතකොට ආයෝජන වලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් එතකොට මේ ඩොක්යාඩ් සමාගමත් කලින් පැවතිච්ච තත්ත්වෙම තිබුණා නම් මේ වගේ දිරි ගැන්වීම අපිට කරන්න පුළුවන්ද නැත්නම් මේ වගේ ඉලක්ක සපුරා ගන්න පුළුවන්ද ජපාන් තාක්ෂණය ලැබුණා ජපාන් මූල්‍ය කලමනාකාරීත්වය ලැබුණා ඒ වගේම ජපානුන් එක්ක වැඩ කරන වේගය අපි ඉගෙන ගත්තා ඒ වගේ උදාහරණ කීපයක් තියෙනවා ඒ නිසා ආයෝජන අවස්ථා සඳහා දුර විවෘත වෙන හැම අවස්ථාවකදීම විකුණන්න යනවා කියලා අපි නිකම් වපරහින් බලන්න ඕනෙත් නෑ කියන සිතුවිල්ල මේ අවස්ථාවේදී ඩොක්යාඩ් සමාගමේ ජයග්‍රහණයත් එක්කම අපිට නැවත හිතා බලන්න පුළුවන්. ඒ අතරේ පෝට් සිටි වෙරළ ජනයාට විවෘතයි වාර්තා කරන ඇද චාරුප වාර්තාකරු හිරන්ත ගුණතිලක සහ නිරෝෂන් බටේපොළ අද දින මිනපුවත් පතර කොළඹ වරායනගරයේ සැහැල්ලු යාත්‍රාංගණයේ සහ වෙරළ තීරය මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. කොළඹ වරායනගරයේ ව්‍යාපෘතියට මේ වන විට වසර 7ක් සම්පූර්ණ වී ඇති අතර ඒ දිගින් කටයුතු ආරම්භ වුණේ 2014 දී. පෝට් සිටියට අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට යන්න බැරි වෙයි. ඊළඟට ඒකේ වෙරළට යන්න නම් ටිකට් ගන්න වෙයි. මෙහෙම කතා කිව්වනේ නෑ. ඔන්න පෝට් සිටි වෙරළ ජනයාට විවෘතයි. ඒ අතරේ වරාය පිවිසුම් වර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවි කරනවා මේ දවස්වල පෑලියගොඩ පැත්තෙන් එහෙම යනකොට දෙමළගොඩ පෑලියගොඩ යනකොට පේන්න තියෙනවා ලහි ලහියේ ඉදිකිරීම කටයුතු නිම වෙමින් පවතිනවා වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලමේ කොටසත් සවි කරනවා කියලා චාරූපයක ජාතික පොත්පත් කිහිපයක් වාර්තා කරද්දී එෆ් අස්ලම් වාර්තා කරන අනුපත්පතර කොටුව දුම්රිය පොළ අසල ගුවන් පාලම කඩාවැටෙන ළඟයි වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ගොඩනගන වගේම අනෙක් පැත්තෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරියට ගුවන් පාලම ස්ථාන රසක් දිරාපත් වෙමින් තිබෙනවා කියලා වාර්තා කරනවා අද අරුණපුවත්පත ඒ ගැනත් අවධානය යොමු කරද්දී ඕන්න අපේ මාතෘකාවට ආව ක්‍රිබ් එකේ නම තියෙනවද අද නයනතරංග ගමගේ තමයි මේ වාර්තා කර සිටින්නේ මෙතන මේ විශේෂාංග ලිපිය විශ්ලේෂණාත්මක ලිපිය ලියන්නේ ණයගැතියන් ගොදුරු කර දෙන ක්‍රිබ් එක බැංකුවේ දඩබල්ලාද ප්‍රශ්නාර්ථයක් එක්කයි වාර්තා කරන්නේ ක්‍රිබ් යන කෙටි යෙදුමින් වඩාත් ජනප්‍රිය වී ඇති ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යංශය අද බැංකුවලින් ණය ලබා ගන්නා සාමාන්‍ය ජනතාව දේශපාලනඥයන් සහ මාධ්‍ය හමුවේ දුෂ්ටයා බවට පත් වී ඇත ක්‍රිබ් එක අහෝසි කළොත් ඊට හුරේ දමන ඕනෑතරම් පුද්ගලයන් අප අවටින් සොයාගත හැකිය අප අවටින් කියලා කියවන් පස්සේ මගේ මේ කැමරාව ඉස්සරහා වුණා ඕනතරම් හොයා ගන්න පුළුවන් වේ එතකොට ආරම්භයේදී ක්‍රිබ් කිසිවිටකත් ණය ගන්නන් සඳහා බාධාවක් වීමට අදහස් කළේ නැත ඒ වෙනුවට ක්‍රිබ් උත්සාහ කළේ ණය දෙන ආයතන සහ ණය ගන්නන් අතර පැවති තොරතුරු පිළිබඳ පරතරය විමසීමටයි දැන් ණය අයදුම්පතක් අපි ලෝන් එකක් ඇප්ලයි කරද්දී ණය අයදුම්පතක් ඉදිරිපත් කරද්දී ණය ගන්න ඕන නිසා අපිට හවල්වත්කම තියෙනවා හවල් ආදායම ලැබෙනවා කියලා අපි පෙන්නුම් කරනෝනේ මේ කියන කාරණා ඇත්තද නැත්තද කියලා තහවුරු කරගන්න එක තමයි මුලින්ම මේ ක්‍රිබ් එකේ ණය තොරතුරු කාර්යංශයේ පිටුීමේ අරමුණක් උනේ හැබැයි ඒක දැන් වෙනස් වෙලා තියෙනවා යහපත් අදහස් ඇති සීලමු දේශපාලනඥයන් ස්ක්‍රිබ් සතුරෙක් නොව මිතිරෙකි යහපත් අදහස් සියන අයට දැන් මුලින් හොඳ අරමුණකින් ආරම්භ වුණාට ණය නොගැවීම හේතුවෙන් කිසිදු පුද්ගලිකු අසාධ ලේඛන ගත කිරීමට බ්ලැක් ලිස්ට් කරන්නේ ක්‍රිබ් එක නෙවෙයි ඔන්න ඊළඟ වාක්‍යය එවැනි අසාධු ලේඛනයක් නොනිල වශයෙන් සකස් කර ඇත්තේම බැංකුවල ණය ආපසු අය කර ගැනීමේ නිලධාරීන් ක්‍රිබ් එකේ නෑ එහෙම ලිස්ට් එකක් එතකොට මේක හදන්නේ අදාළ බැංකුවල ඉන්න නිලධාරීන්ම තමයි ණය අය කර ගැනීමේ නිලධාරීන් කෙසේ වෙතත් ගෝලීයව සංගතයෙන් පැටකා සිටින සැලකිය යුතු ශ්‍රී ලංකිකයන් පිරිසකට මෙහි සඳහන් කර ඇති ක්‍රිබ්හි සේවාව නොතකා එය පෙර කී ලෙස සැබෑ දෘෂ්ටිකු බවට පත්ව තිබෙනවා ඊට හේතු වෙති බැංකුසියේ යුතුයකම් මගහරමින් ණය ලබා නොදීම හෝ නැවත අය කර ගැනීම නිර්දේශ කරනුයේ ක්‍රිබ් විසින් බව එම ක්‍රියාවලිය පිළිබඳ වැඩි අවබෝධයක් නොදත් ණය ගැනීම කරුවන්ට පවසනවා අපිට කියන කාරණාව තමයි අයියෝ ඔයාගේ ණය නම ක්‍රිබ් එකේ තියෙනවනේ ඒ නිසා වට ලෝන් එක දෙන්න බෑ කියලා. සමහරවිට ණය ගෙවලා තියෙනවා. මාස 6ක් විතර යනකම් මේ ක්‍රිබ් එකේ නම තියෙනවනේ ඒ නිසා දෙන්න බෑ. එහෙනම් නැත්තම් ලීසින් පහසුමක් එම ගන්න ගියන් පස්සේ ඒ තුරුම්පුම දාලා
ඔයාගේ නම ක්‍රිබ් එකේ තියෙනවා තාම තියෙනවනේ මේ මේක ඩිලීට් වෙලා නැහැ නේ මකිලා නැහැ නේ ඒක නිසා ඔයාට පොඩ්ඩක් මේ අපිට රිස්ක් එක වැඩි අවධානය වැඩි ඒ නිසා පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් එක වැඩි කරන්න ඕනේ පොලිය වැඩි කරන්න ඕනේ එතකොට ක්‍රිබ් එකේ කියලා එහෙම ලයිස්සුවක් නැහැ අද මේ ලියුම් කරුවා සඳහන් කරන්නේ නාන තරංග ගමගේ ලියුම් කරුවා සඳහන් කරන්නේ ක්‍රිබ් එකේ එහෙම සටහනක් නැහැ හැබැයි ඒක බැංකු වලින් හදාගත්ත කතාවක් ඉහළම තාක්ෂණින් යුතු නව ජාතික හැඳුනුම් පතක් දෙනවා කියලා क्रीडा मात्य सह यौन कर्तव मात्य नामल राजपक्ष महात्म्य करण प्रकाश वार्ता करण यात्रे शारुग्य पुता निधास करण कोटि विसिपाहक अल्लसक्किल्लल एक अद विदेशपु अत्र वार्ता वेनो सुडाने हमुदा कुमंत्रणयक अगमतिवर्या निवास रस्सिते पत्तुल तियेनो इलंगट अत्तरंगुडगत्त कोलंबियानु मद्रव्य व्यापारम करो अमेरिका वट बाहर दीमट एनवा किलत अद विदेशपु अत्र वार्ता करण अमेरिकाव सह कोलंबियाव देक एकट एकतु वेला तमई मे अतरंगूट गणीम कले ऐतरे कलाम करदी कारण दिखाक्तम उदयन चंद्रसिरी अद अरुणपतट लिपिया क्लियन वत् बदुदील एसट दतनियवन टवहोल रगहल पदनम यदास्मसी असू हयेदि ग्रीसुम कत्सकर्ण इक्टैडेकट सीडा आयतने समावन सीडा आयतनेट औडुदु तिहकट मे टवहोल रगहल पदनमे गुडनगिले बिं प्रमाण अड़तिसदाहकुतर बद्दट दे वसर तीहकालीन अणुतुर यहापालन रजे सांस्कृतिक अमात्य सजित प्रेमदास नियोगे पर्दि दिदास हतलिस्सा दक्वा वसर तीहकाल नवत मे बदगिविसुम दीर्घकले बदगिविसुम दीर्घकलिस अमात्य सजित प्रेमदास महत्ता यमुकल कैबिनेट पत्रिकावट पवा अणुमिति लबागिन नैतु हबै मेक निशा टवहोल रंगहल पतन पवत्यागिना मे गेटल मत विलतीनो अलकलंचेन कलाकारु अमारु वेटति किलै संधान करसिटिन्ने अद अरुणपत्पत एतरे निमकरण सूदानम गामिनी कंदेपुल संवाद सरहनक तबनवा प्रवीण गीपद रचक सुनील सरत पेरण महात्म्यक ऑनलाइन उन्मादे भाषावट हतुरुकम केले तुम सदान करणवा अपे काले पाठने केले काक्तिबुना पंति कामरेदि गुरुवरे अविल्ला पोतकिन पाठयक अरगिन हेमोट महिन्न कियुवा ए कियवन कोट कियवन केनागे वगेम अहंगिन्न केनागेत मनसे निरौल्ल मे कारण तन्पत्तुना हबै देन ऑनलाइन अध्यापने जनप्रिय वेल तिबिनो मे क्रमेय दनुमलबन्न होंदबव एत्त हबै ऑनलाइन अध्यापन क्रमेय दिगिन दिकटम पवेतियुतु एकायन मार्गे विदियट समहारु हुआ दक्वन्न उत्साह करन बव पेनवा मे क्रमेय दिगिन दिकटम गियोत अपे भाषावे शक्तियन अपट हंदुना गन्न बेरि वेनवा भाषावे शक्तियन अपट हंदुना गन्न बेरि वेनवा किला कियन्ने चिंतनमय हेतने किय गटलु मतु वेनवा किन के इतिन अपि दकिमु काटो हसंत विजयनायक कार्टून के तौरगण अरुणपुअपते मीडिया वलिन अर उम्मजात के साल्यक लाला पात्रबाना कलिक मेनकेल वसुरपिंड खेलु अखेल के एक मतवा मीडिया वलिन वसुरपिंड खेल न जनाधिपति लेखे पी बी जयसुंदर महात्म्या के मूनट द खेल तम हिते मीडिया वलिंग वसुरपिंड खिलागिन गिया युमा गिहिला කාටද මේ කතා කරන්නේ දේශපාලනඥ කතා කරනවා මූණ නම් පේන්නේ නැහැ හැංගිලා ඉන්න නිසා එතකොට මේ ඇඳලා තියෙන නිකන් අන්දරේ විදියටද කේවට්ට විදියටද කොහොම හරි හසන්තට පේන හැටි තමයි ඒ ඔබට පේන්නේ කොහොමද ඒ කතාව මීඩියා වලින් වසුරු පිටක් හෙලලා කාගේදෝ මූණකට අංජනගේ කාටුන් එක දිනමිණි පුවත්පතෙන් තෝරගන්නේ පරිප්පුසීනි නොවේ රට හැදීම මගේ දැක්ම ජනාධිපතිතුමායි පෙරද කිව්වනේ එහෙම කිව්වම බන්දුලමතුමාට තරු පේන්න පටන් ගන්නවා කියන්නේ රට හදන්න මම ඇවිත් ඉන්නේ බඩු මිල අඩු කරන එක පරිප්පු සීනි වල වැඩේ තියෙන්නේ බන්දුලමතුමාලට ඇමතුමාලගේ වැඩේ කැබිනට් එකේ වැඩ ටිකයි රටේ නායකයාගේ වැඩ ගොඩයි මේක දෙක පටලවා ගන්න එපා කියන එකනේ මේ කියන්නේ කියලායි අංජන කියන්නේ ඒ අංජනට පේන හැටි ඊළඟට හසන්ත විජේනායකගේ පොකට් කාටුන් එක තෝරගන්නවා අරුණපුවත්පතෙන් ඉදිරියේදී ජනතාවට සහන මල්ලක් දෙනවා කියලා වාසු කියනවා බන්දුලගෙන් බැට කාපු මිනිහා වාසුටත් බය ඇලි සර් අලුත්ම ප්‍රසාපිරල හුරේරා හසන්ත විජේනායක හුරේරා පොකට් කාටුන්ෙන් තෝරගන්නේ බන්දුලගෙන් බැට කාපු මිනිහා වාසුටත් බය ඇලු ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බය ඇලු ඒ අහල තිබිච්ච එක අද පටන් අලුත් ප්‍රසාපිරලක් වෙනවා බන්දුලගෙන් බැට කාපු මිනිහා වාසුටත් බය ඇලු MDV රත්නගේ මරිසිපාල පොකට් කාටුන් තෝරගන්නවා මෞබිම පුවත්පතෙන් අනුර කුමාර කියනවා ගොවීන් රසායනික පොහොර ඉල්ලන්නේ කාබනික ගොවිතැනට අකමැති නිසා නෙවෙයිලු හරි හරි රසායනික ගොවිතැනට කැමති නිසානේ රසායනික ගොවිතැනට කැමති නිසානේ පරිසර හිතකාමී මිනිස්සු රටට ආදරය කරන මිනිස්සු රට ණය වලින් බේරගන්න ඕන කියන මිනිස්සු ඊට පස්සේ
ගොවීන් ලෙඩන් දුකන් වෙනවට අකමැති මිනිස්සු කොහොමද මේ රසායනික ගොවිතැනට මෙච්චර ආවඩන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමිණි පුවත්පතෙන් තෝරගන්නවා. අර රත්තරම් බෙදපු කටුස්සට ඊට පස්සේ මොකද වුනේ? ඌට පක්ෂ සභාපතිකම නැති වුණානේ ඊට පස්සේ. කුරුණෑගල පැත්තත් එක්ක නිකන් සම්බන්ධ කරලා බලන්නකො මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අද MDV රත්නාදිනව කාටුන් එකක් මෞබිම් පුවත්පතට ජනතාව සමග සාකච්ඡා කරනවා. යුගදන විබලාගාරය ගැන ප්‍රශ්නේ ජනතාව එක්ක කතා කරනවා කියලා වාසුදේව නායකරමතුමා කියනවා. එතකොට ජනාධිපතිතුමා කන් දෙකේ ඇබ දෙකක් ගහගෙන ඉන්න නිසා MDලා අපිත් එක්ක කතා කරන්න එනවා. මේ අද මෞබිම් පුවත්පතට පේන විදිහට MDVට පේන විදිහට එහෙමයි යුගදන මේ ප්‍රශ්නේ අපි කොහොම හරි විසඳලා දෙමු. අනුරාධ හිරිපිටිය කවියක් ලියනවා දිවයින පුවත්පතට. රිද්දුවා කියා ගුරු සනුහරේට පක්ෂෙන් කොක් ඇදලා කොල්ලුරේට හැලුනම සභාපති පට්ටම ඉබේට ස්ටාලින් කොකා පෙන්නවා එයාට. ඊට පස්සේ අපේ දවසේ පද හතර තෝරගන්නවා. දවසේ පද හතර තෝරගන්නවා මෞබිම පුවත්පතෙන්. දිදුර අබේනායක තමයි දවසේ පද හතර ගොතන්නේ. වෙනසක් කරගෙන එළු වර්ජනවල හැඩය ගුරු දෙවිවරු පිරිස දැන් අකුරට වැඩය ළඟදී ඇරෙන වලු ටියුෂන් කළු කඩය කොහොමත් මාස්ටර්ලා ටික නම් ගොඩය. මේ අපි නෙවෙයි කියන්නේ විදුර අබේනායක තමයි මේ පබදින්නේ. වෙනසක් කරගෙන එළු වර්ජනවල හැඩය ගුරු දෙවිවරු පිරිස දැන් අකුරට වැඩය ළඟදිම ඇරෙන වලු ටියුෂන් කළු කඩය කොහොමත් මාස්ටර්ලා ටික නම් ගොඩ. හැබැයි ඇත්තටම ගුරුවරුන්ට උගන්නන දරුවන්ට උගන්නන තමන්ගේ පඩියෙන් දරුව පාන්තියේ ඉන්න දුප්පත් දරුවෙක්ට පොතපත අරන් දෙන කන්න බොන්න කෑම ටික තමන්ගේ බත්පත දෙන හවස පන්ති නොමිලි උගන්නන ඒ හවස පන්ති උගන්නනකොට තමන්ගේ ණය පොතෙන් කඩෙන් කෑම ටික දරුවන්ට ගෙනල්ලා බෙදෙන ගුරුවරුත් මේ රටේ ඉන්නවා. ඒ ගුරුවරු කවදාවත් දරුවන්ගේ ප්‍රශ්නයි තමන්ගේ ප්‍රශ්නය පටලවා ගත්තේ නැහැ. කවදාවත් ඉස්කෝලයක් පැත්තේ පාය නොතබපු සමහර උදවිය තමයි මෙහෙම ප්‍රශ්න කරන්නේ, මෙහෙම කලහකාරී ලෙස හැසිරෙන්නේ. ඔවුන් කවුද, ගුරුවරුන් කවුද කියලා දැන් හරි ඉරක් ගහලා පෙන්නුම් කරන්න පුළුවන්. අපිට පේනවා හරියට ඉරක් ගහලා බලන්න පුළුවන් ගුරුවරුන් දෙවිවරුන් බඳු එහෙම උදවිය කවුද සහ කලහකාරී පිරිස් කවුද කියලා. අපි නැවත හිටමු ගහමු. ඔබට ආයුබෝවන්.